Aya veya de daha süvesi tuna. නැමැතන අද මේ අයවැයෙන් පැහැදිලි වශයෙන්ම ජනාධිපතිවරයාගේ අදහස වුණේ කිසිම බද්දක් වැඩි කිරීමක් මේ අයවැය තුළින් වෙලා නැහැ. නමුත් විශේෂයෙන්ම දීර්ඝකාලීන වැඩපිළිවෙලක් තමයි ඔහු ඉදිරිපත් කරලා තියෙන්නේ. එතසම ලංකාවේ මේ වෙලාවේ අයවැයක් ඉදිරිපත් කරනවා කියන එක මම හිතනවා ලංකා ඉතිහාසයේම අවුරුදු 74කටම පස්සේ තිබ්බ අභියෝග මම හිතනවා අයවැයක් කියලා තමයි ඉදිරිපත් වෙන්න වෙලා තියෙන්නේ. මොකද ලංකාවේ බිඳුර රටලා තියෙන සංචිත එකතු වෙන්න ඕනේ. සංචිත රටේ ඇති වුණොත් විතරයි නවතතාවක් ආයෝජකයන්ගේ විශ්වාසය රටට වෙනුවට ඒ වගේම ණය ලබා දීමට මේ සියලු දේ සිදු වෙන්නේ. ඒ නිසා තමත් අභියෝගයක් මැද දර්ශනයක් සමග දීර්ඝකාලීන දර්ශනයක් සමග ඉදිරිපත් කරපු අයවැයක් කියලා මා දකින්නේ. මම විශ්වාස කරනවා රටේ ජනතාව මේ ගැන තේරුම් ගනි. මාස 3කට ඉස්සෙල්ලා අපි හිටියේ කොහමද, එළියට බහින්න පුළුවන් වුණාද, ගෑස් සිලින්ඩරයක් තියාගෙන දවස් කීයක් ඉන්න වුණාද, තෙල් ටිකක් ගන්න කොච්චර මහන්සි වෙන්න වුණාද, දැන් අද අඩුම ගානේ රට නැවතත් චක්‍රය කැරගෙන පටන් අරගෙන තියෙනවා. ඉතින් මම හිතනවා දේශපාලන වශයෙන් සියලු දෙනාගේ මම හිතනවා විපක්ෂයේ දැලසමතුමා මේ ඉදිරිපත් කරපු ඒ පොතට හා සමානවම දෙයක් තමයි මේ වෙලාවේ ඉදිරිපත් කළ තියෙන්නේ. ඒ නිසා රටක් හැටියට මේක අභියෝගයක්. ඒ අභියෝගය ජය ගන්න නම් අමතර මේ ජනතාවගේ දීර්ඝකාලීන වැඩපිළිවෙළට එකතු විය යුතුයි කියන එකයි මට නම් දැනෙන්නේ. ඒ වගේම රටේ ජනතාවටත් දැන් තේරෙනවා හැම වෙලාවම දේශපාලන වාසනදා පාරට බහිනවා වෙනුවට හරි දෙයකට පාරට බැල්සර කමක් නැහැ. නොයෙක් නිකන් සම්දර්ශන වලට බහින්නේ නැතුව රටේ සංචාරකයෝ එන එක නවත්වන්න පාරට බහින්නේ නැතුව හරි ක්‍රමවේදයකින් ගියොත් අපේ සාර්ථකත්වයක් ලබන්න පුළුවන්. මම හිතනවා අවුරුද්දක් මාස 6ක් 7ක් ලංකාවට උස්ම ගන්න ඉඩ දෙන්නට ඕනේ. ඒ උස්ම ගන්න ඉඩ දුන්නොත් එහෙම ඊට පස්සේ දේශපාලන වශයෙන් මැති වෙන විගිල ඕන දැක් කරගන්න පුළුවන්. ඇයි මේ අයවැය දීර්ඝකාලීනව ආරණ ලිකුණසිගේ මැතුමක් වගේ එතුමා ඉන්නේ නැහැ කාලේට මේ පොලිසි එකක් නැත්නම් ප්‍රතිපත්ති හදන අයවැයක් බවට පත් වෙයි කියලා විශ්වාස කරනවා. අයවැය 2023